පරිසරය හදාගන්න හැටි තමයි මම හම්බෙලාවට උවේ. හම්බෙලාවට අමුත තේරුම් ගන්න ඕන දෙයක් තමයි ජීවත් වෙනවා කියන්නේ බාබිය. අපි ජීවත් වෙන එක තමයි හැම මොහොතෙම නතර කරන්නේ. කොහේ ජීවත් වෙන එකද? සිතේ ජීවත් වෙන. අපි ඇත්තටම ජීවත් වෙන්නේ සිතේ නේද? දැන් ඔබ වර්ගයට ගැඹුරින් දැක්කේ නැහැ. දැක්කොත් තමයි ඔයගලන්ට ඔබ හරියටම ඔබලක් උතනින් ගැලවෙන්නේ. හරි. ඕනෝ වගේ තමයි හමුත මේ නුවණ විමසනවා කියලා කියන්නේ. තමුගේ විදර්ශනාවේ ප්‍රභේද තියෙනවා ගොඩක්. එක වෙලාවකට පැයක් දෙකක් තමුට පුළුවන් නුවණ විමසීමේ හැකියාව. නුවණ විමසන වෙලාවට හිත අරමුණු දෙක සකස් වෙන්නේ නැහැනේ. ඒ වෙලාවේ නිදහසේ තමුට හොඳට නුවණින් විමසන්න. ඊගාවට අනිත් එක තමයි සිත දකින්න. දර්ශන. ඒ සිත දකින්න ඕන හැම වෙලාවෙම මෙහෙම මෙහෙම එනකොට යමක් ගැටෙනකොට සිත වැඩ කරන්නේ නැහැ. ඒ එහෙම නැතුව කවදාවත් උගලන්ට ඔය අල්ලගින්න රූප වලින් කැපෙන්නේ නැහැ. එහෙම වෙන වෙලාවෙදි දැක්කේ නැත්තම්. එතකොට දෙකම දැක්කනේ. එළියක් දැක්ක තුලක් දැක්ක. දෙක ගැට ගැහෙන හැටි දැක්කා. මෙහෙම
හදපු එකට තමයි බැඳිලා යන්නේ. ඔගලට තියෙන දුක් වෙන්න විතරයි. දුක් වෙන කෙනෙක් වෙන එක විතරයි ඕනේ ඒක බදාගෙන. හදවෙට හදලා ඉන්නේ. අන්න දුක් වෙන්න කෙනෙක් හැදුවම තමයි එයා අන්න අනාගතේට මේ මාසේ ඥානීය ප්‍රශ්නාව වලින් විමසීම මේ පතර වල පොඩක් පැහැදිලි කරනවා. ඥානේ දැන් මේ ඥානේ මේකනුවන මේක ප්‍රඥාව මේකල එහෙම වෙන වෙනම මේව කරන්න බෑ. හරිද? මේවා අත්‍යතම මේවා තමයි අපි දැන් මිත්‍යා දෘෂ්ටිය සහ සම්මා දිට්ඨිය කියන වචන දෙක අපි පාවිච්චි කරොත්ින් මිත්‍යා දෘෂ්ටිකව සකස් වෙන සිත් හැම වෙලාවෙම, ඒ කියන්නේ දෘෂ්ටියක් ගොඩ නැගෙන හැම වෙලාවකම මෙතන තියෙන්නේ ඥානයට විරුද්ධ වචනේ අඥානකම, නුවණට විරුද්ධ වචනේ අනුවණකම, ප්‍රඥාවට විරුද්ධ වචනේ මිත්‍යා දෘෂ්ටි. ප්‍රඥාවෙන් තොර අඥාන ස්වභාවය ඇත්තද? එතකොට ප්‍රඥාව කියලා කියන්නේ අපි මේ සිත දකින්න පටන් ගන්නකොටම, මේ සිත ගැන විමසන්න පටන් ගන්නකොටම, මේ සිත දකින්නකොට අපිට අවබෝධ වෙන්න පටන් ගන්නකොටම අන්න ඒ ස්වභාවය, ඒ පැත්තට ගොඩ නැගෙන සිතේ චිත්ත ස්වභාවයන් වලට තමයි අපි මේ නුවණින් විමසීම, සම්මාදිට්ඨිය නුවණින් විමසීම, ප්‍රඥාව ඥානය කියලා කියන්නේ බල දුක්ඛේ අඥාන දුක පිළිබඳව ඥානය නැහැ. දැන් දුක්ඛේ අඥාන දැන් මොකද වෙන්න ඕනේ නේද? ඇයි දුක්ඛේ අඥාන ඇයි දුන්නා? දුක දුක දකින්නේ නැහැ. මේක දකින්නේ දුක තුබ ආශ්‍රදයක් විදිහට දකින්නේ. දුක දුක විදියට දකපන්. අන්න දුක්ඛේ ඥාන. දුක්ඛ සමුදේ ඥාන. දුක්ඛ නිරෝධේ ඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය බද මාර්ගේ ඥාන. දැන් බලන්න මෙතනදී දුක්ඛ කියන්නේ දුක අවබෝධ වෙන්න. දුකට හේතු තමයි කුෂ්ණාව මේක මේකේස් කේශවර්ණේ ක්‍රියාත්මක වීම නිසා ඒක උපාදානය කරනකොට ඒක තමයි දුකට හේතුව. දුකේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. දුක අවබෝධ කරගන්න ඕන දුක හැදෙනකොට නේද? දුකට හේතු ප්‍රහාණය වෙන්න ඕන. දුකේ නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දැන් මේ තුන වෙන්නේ මේ සිතේ නිරෝධය සමුදය වුණු බවත් සමුදය තුමින් දුක දැක්කා දුක අවබෝධ වුණා. ඒ දුක අවබෝධ වෙනකොටම සිත නිරුද්ධ වුණා. සිත නිරුද්ධ වුණා කියන්නේ දුකේ හේතු ප්‍රහාණය වෙලා දුකේ නිරෝධය ප්‍රත්‍යක්ෂ වුණා නේද? ප්‍රත්‍යක්ෂ වීම. එතකොට මේක තමයි මාහිවන් මාර්ගය. මොකද නිවන් මාර්ගය දුක දකින්න ඕන. දැක්කව දුකේ හේතු ප්‍රහාණය වෙන්න ඕන. එතකොට දුක නිරුද්ධ වුණ බව ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් අපි නිවන් මාර්ගය කියලා කියන්නේ මොකද? පොතේ දෙන කොහොමද නිවන් මාර්ගය? ආදර්ශයක් මාර්ගය කියන්නේ දැන් හොඳට ඔයක පැහැදිලි වුණාද? ඔය කාන්නේ නැහැ. මදි. දැන් ඔබ කොයි වෙලාවෙදිද අත්දකින්නේ? හැබැයි ඒක එහෙම අවබෝධ වුණේ නැහැ නේද ඉස්සරේකවත්? එහෙම නුවණින් විමසුවේ නැහැ නේද? මම කියන දේ ගැළපුවේ නැහැ නේද අතේ? නුවණින් විමසීම කියන්නේ මැනේජර් එතකොට ඩොමිනින් මිනිස්සු කියන්නේ දේශනාව
තමන්ට ලබපලා විතර ප්‍රඥාවක් මේ මොහොතේ ප්‍රත්‍යක්ෂව තමක ප්‍රත්‍යක්ෂ වෙලදී. ඒක ප්‍රඥාව කියලා මේව තනි වචනින් කියන්න බෑ. මේක විහිදෙන එකක්නේ. චක්කු උදපාදී, ඥාන උදපාදී, ප්‍රඥා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී. මේ ආලෝක උදපාදී කියන දේ තමයි ප්‍රඥාවේ උපරිම සයන අවබෝධය. ප්‍රඥාව මේ මේ චුට්ටි මේක වචන කි කියන්න බෑ. මේ ස්ටෙප් ඔක්කොම යන්න ඕනේ. එතකොට මනසේ හැදෙන අන්න යථා භූත ඥානෙ. අත්ත අතිසැකේ දකින්න ඥානෙ. තාමේක පහළ වෙන්නේ නේද? තාම හැම එකකම නුසන්සුන්තාවයක් තියෙනවා නේද? තාම නිකන් අර හදතුමාගේ වැඩේ වගේ නේද?
කොච්චර කරත් ඒක අමාරුකමක් නෑ නේද? මේ නූ වැඩ කරන්න හැටි උන්නෝ නෝ එහෙම කියනවාද? ඉනි ගැරි කියනවාද? අද මම මල්ල ගන්නවා නේද? එහෙම කියනවා. අවංක වෙන්න. ඇතුළත දැක්කේ නේද? ඔන්න අවංකකම්. දැක්කද ඇතුළත? නෑනේ. එහෙම එකක් එන්නේ නෑනේ. ඕගොල්ලන්ට එන්නේ නැතිව මෙයාටත් එන්නේ නැති. ඉතින් මෙයා මෙතන එකක්. සක්කා වෙන්නේ නැමේ. සේවය තුළින් ටිකක් මේක ඒවාගේ යටත් වෙන්නේ නිදහසට කාරණා. නිදහසට කාරණා. නිර්දෝෂී භාවයේ කාරණා. මම හොඳයි. මෙයා වැරදි. මම වැරදි. ඔයා හරි. ඔයාගේ රයිට් මාක් එක මට. හැමදාමත් ඒක විතර. ඉතින් මේක උඩුගම් බලන්න. යන්නේ අර පැත්ත. කෙලස් දකින්න අවංක වුණා කිව්වට හරියට අවංක වෙන්නේ. අන්න කෙලස් දකින්න අවංක වෙන්නේ. මෙහි මේ බණිනකොට 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 කොහෙද යන්නේ නැහැ. එතකොට බණින එක මගේ වුණාද? එහෙම ඉන්න පුළුවන්ද? බලන්න රහත් කෙනෙකුට කොයි තරම් සේවයක් වෙනවද බැලුවා. ඒ වුණාට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ. ඔගොල්ලෝ ඒකෙන් හරියට ප්‍රයෝජනය ගන්නව නම් ඔගොල්ලෝ රහත් වෙනවා. ඔගොල්ලෝ ඒක ගන්නෙම ඇති. ඇදෙයි තමයි. හරි සරයි සරරා නම කිසිදයක් අහන්න බෑ මං සුකමන්නේ හරි කියා දෙන්න හරි කියා දුක් කරන්නේ කරන්නේ දැලෙන්න බෑ බලාගෙන ඊගාවට කතා කරන්නේ
බලාගෙන ඊළඟට කතා කරත් උඩ බලාගෙන කොයි වෙලෙත් මම කියන්න ඕනේ කියන්නේ ඒ තමයි රහතක් ඇයි රහතා තුල කෙනෙක් කියන ඒ ආත්ම දෘෂ්ටිය ඒක දෙලි වුණාම නැහැ ඕගොල්ලෝ හැම වෙලාවෙම හොඳ කෙනෙක් වෙන්න මම හොඳ කෙනෙක් වෙන්න බලන්නේ එහෙම ස්වභාවයක් මේකේ නරක කෙනෙක් ඉන්නේ ඒකත් දන්නේ මට මරණියක් කියලා මිනිස්සු බලනකොට මට මොකද කරන්න තියෙන්නේ හේතුව බලන්න මේ තරහ ටික අඩු කර ගන්න ඕනේ නේ
එහෙමනේ මිනිස්සු මේ ෆැක්ෂන් මිනිස්සු නෑ එහෙනම් මගේ එක තරහ නෑ එක තරහ ඒක මෙතෙන්ට කිසිම බලපෑමක් නෑ තරහ ගියාම කොහොමද උගලන් තරහ ගියාම මෙතන සනිබයිද ඒ වගේ නේද ඇන්නේ ඇ
ප්‍රකාශ කරන එක මම නෙමෙයි.
ස්ටේජ් එකේ තියෙනවා ඉන්නකම්.
ඒක මම අවබෝධ කරගත්තා. මේ අපිට මේ හරි ධර්මය අපි
අපිට ඇහෙන මොහොතේ මේක පුළුවන් තරම් මේකෙන් මෙවර කරගන්න උත්සාහ කරන එක තමයි හරිම විදිය. ඔව් අපි අර පොත් වලින් අරම අහලා තිබ්බට පොත හරිද ඔව් අපි දැන් යන නිසා අපිට පුළුවන් මේක හරිම දේ මොකද්ද කියලා හොයන්න. ඒක මම මේ කාර්තිකාරී කතා කරා මම ඒක දැක්කේ දැන් සුවාන් කෙනෙක් සක්සුදාගාමි කෙනෙක් කියලා අපි හිතමු. දැන් ඒකේ පොතේ තියෙනවා සක්සුදාගාමි කෙනෙක් මීඩියාම තව එක සැරයක් උපදින්නේ කියලා. එහෙමද? ඒකේ අදහස එයා දැන් ආයි බුද්ධ මේ බුද්ධ ශාසනයට මැවිලා මේක ඉපදිලා එයාට දැන් ධර්මය අහන්න ලැබිලා එතකොට එයාට මං සක්සුදාගාමි කියලා හිතේ අන්න දැන් මට තේරෙනවා මේ ටික මෙහිමයි කියලා. එහෙම යන්න බෑ. යා එක සැරේම උපදින එක හරි. මොකද යා අනිවාර්යයෙන්ම අරක ඇහෙනකොටම යා කඩකට ගාලා මේකේ යන්න නිසා. හතක් යන්නේ කෙනාට හතක් යනවා කියන එකේ තත්ත්වය හතම ගිහිල්ලා මේ කර කර ඉඳලා අර හත අට වෙනි හත් වෙනි කියද වෙනවා කියන එකවත් නෙමෙයි. මේ දැන් ඔයා මේ සැරේ සෝවාන් වෙලා හරි ඊළඟ සැරේ ඔයා ඒ නිසා කර
කරන්න වැඩක් තියෙනවා. හමුවට පමණින්ම නිවන් දකින්නත් බෑනේ. ඒකයි ප්‍රශ්නේ. දැන් හමු වෙලා සංසාරෙත් හොඳට පුරුදු කරගෙන ආව නම් ඔය වඩා මේක වඩා වැඩ කියන්න දෙන්න. දැන් එහෙමත් නැහැ. එකිනෙදා කටයුතු වලදී බාහිර කණින් නැතුව වෙන්නේ කිව්වේ මුල පුරාම මේ සැනසීමෙන් ඒව කරගෙන ඉන්න පුළුවන් දෙයක් ඒකට සංකාර හිතෙන්නේ පිට සකස් වෙනවා පේනවා බාහිර දෙයක් නැහැ ඒව අතහරින්න අද බාහිර දෙයක් නැහැ බාහිර කියන්නේ බාහිර නැහැ ඒ අනිත්‍යත් එක්ක සුමදව කටයුතු කරගෙන ඉඳලා ඉතින් බාහිරින් කියන තමයි නම දේව බාහිරට යන්නේ නැතුව බෑ. එහෙම සිත සකස් වෙනවා කියලා කියන්නේ හසකට බාහිරට යන්න උනාවක් නෑ. යන්නෙම නෑ. සිතවත් කියලා කියන්නේ නෑ නෙන්නේ. මම බලා යද්දී මෙයා යන්නේ නැතුලි කොහේ. ඒක නෑ. මම සකස් වීමක් කියලා දැනෙනවා. මම එතකොට එහෙම ඔයා බකස් ගාන සකස් වීමක් නේ කියලා දාලා අත්තරන් මේක කළා වෙන සිතකට යන්න. යැති බලක් නැතුව ඉඳින අනේ ඒකයි මේකයි දෙක වෙදේ ගොඩාක් අය ඉන්නේ අපි දැන් හරි සහල්ුවෙන් ජීවත් වෙනවා අනේ ඉතින් අපිට මෙහෙම ලැබුණනේ දහමේ නිසා අපි සහල්ුවෙන් ජීවත් වෙනවා ඒ ඒක මම හිතන්නේ ඒ ඒක මේ නිවන් නොදක නිවන් දක්වපු එක උතර මාර Yeah.
යාගේ හැකිනේකි වකෝමතිනි කන්නේ නේ දාගෙන ඉති කිනි කන්නේ ඉස්සර මට මේකේ හරිද වේදනාවක් ඇති වෙන කාලයක් තිබුණා නෑ දැන් ඉති ඔයාට ඔයා කැල්ලා අහුල ගත්තනේ ඇඳ ගත්තනේ මොකද කරන්නේ කාර්යයක් හැටි ආදේශකයක් පාවිච්චි කළා නිවා ගැනීමයි ආදේශක ලැබුව නිහඬවම සිතේ සකස් වීමේ නිරෝධයම දැකලා ඒ නිරෝධයට පිටිපස්සේ කායිත් එන්න බෑ ඒ පිළිබඳව සිතා. නිරෝධයෙන් මේ කේසි ඉවර වෙනවා. ආවඩක් එක දකින්න. විද සකස් වෙනව දකින්න. දැන් මම බලන්නේ ගන්නේ විද සකස් වීමන් කියලා. කොහොම වුණත් හොඳයි විදම්. ඔයා කඩ කඩ ලේසමට දාදා හිටියේ කෙනෙක් නේ ඉන්නේ පොඩ්ඩ එක හදනවා. පිළිකුල්ලා නේද? මේසමට දම්දම් හිඳලා දරුවත් එකට අරන් ගිහලා පිටිපිටි නේද? අරන් ගිහලා පස්සලේ ඌව කඩ කඩ හිටපු එකේ දැන් ඉතින් මොහොම හරි කඩලික හොදයි ඉතින්. පොඩ්ඩක් හරි මාර්ගේ ලැබිලා දැන් පස්සල් යන්නේ. දැන් බොරු කියන්නේ. බොරු කියන්නේ. හදාගන්න. බොරු කියන්නේ. විතරම ඒව සකස් වෙනකොට සකස් වෙන්නේ නැහැ බැරි. බොරු කියන්නේ. ප්‍රබල
ඕගොල්ලෝ මහා සංඝරත්නයේ සිය නමක් ගෙන්නල ඔය දැන් කරන ධර්මයට වඩා අර පාර යන බැරිමින් යන බැරි ඉදෙන අම්මා ඔකේ බැරියෙකුට දෙන දාණය දාණය නෙමෙයි දාණය කැමරෙන්ද ඒ බැල්ලිට ඒකින් ලැබෙන ශක්තිය යනු පිනානාම යනු ශරීරයට ලැබෙන හයිය තමයි ලොකු පිනක් අවශ්‍යතාවය ඒක වටිනාකම නැඳුන් තියෙන කෙනෙකුට දෙනවට වඩා නැඳුන් නැති කෙනෙකුට දෙන එක එයාට එයාට ඒක වටිනවා අරයටත් වටිනවා යාතික තෑග්ගක් විදිහට යාට වටිනවා මෙයාට ඒක මහා සම්පතක් විදිහට අර යාගේ ඇඳුම වාරු කරගන්න යාට ලැබුණු මාර්ග සම්පතක් වගේ යාට ඒක සමාධිත ඇඳුම ඇඳුමක් වෙන්නත් පුළුවන් එකක් නොවෙන්නත් පුළුවන් ඒ මාතේ යාට වටිනවා ඒක මම දැනගත්තේ අපි මාතරෙත් දෙද්දි අපිට හැමදාම ගන්නවා මේ බලා ගන්න උපස් ගාල ගන්නෝ ගේ ජනේ මට්ටමට තමයි වත්නේ ඉතින් අපේ එකපාරක් ආව ඔය ඕවගේ ගමතුරක් ආව එකපාරට ඇඳුම් ගන්න හම්බුන්නේ අපිට කෝ පොට්ටනි ගහලා උඩට දාලා ඒ ඇඳන් කී ඇඳුමත් පීනල ගියේ ඒකත් තිබුණා උදාහරණයක් විදිහට කියන්න ඊට පස්සේ මල්ලිගේ යාළුවෙක්ගේ යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඇඳුම් තමයි අපිට එව්වේ මට ඉඳලා විතර ඔම්මෝ මේ ඇඳුම නම් මේ දිවසලුවක් වගේ ඇයි දැන් අර ඇඳුම තෙමිනා දැන් මේ ළමයේ ඒක ඇඳුම් තමයි ඇඳේ ඉතින් මම අන්න එතනදී දැක්කේ ඒක කොච්චර වටිනවද කියලා ඒ ඇඳුම ඒ ළමයා අඳින ඇඳුම් කඩෙන් ගත්ත ඇඳුම් නෙමෙයි නමුත් ඒ වෙලාවේ මට ඒක අවශ්‍යතාවය අදීම වටිනවා ඒ ඒක නිසා තමයි මම ඊට පස්සේ මේ මේ මෙහියාට පස්සේ උනත් ඔය ඇඳුම් ඉල්ලල ඔය ආර මේ සුනාමි කාලේ ඒ වගේ දෙනවලදී මම එකපාරක් මගේ ඇඳුම් බෑග් එකක්ම ගෙනිල්ල ගංගාරාමෙන් දුන්නා හරිද ගංගාරාම පස්සේ ඒක දුන්නා දුන්නම එතන එකතු කරන එකයිනම් මේ ඇඳුම් ඇඳුන්නේ මේ වල ගන්න නෑ මම ඇඳපු ඇඳුම්ද නැද්ද කියලා ඔයාලට වටින් නැතුනට ඒගොල්ලන්ට වටිනවා මොකද මමත් මේ මද්දකින් තියෙන කෙනෙක් මේ අලුත් ඇඳුම් කොයි සැරයන්දසියාම ඔෆිස් අඳින ඇඳුම් මම මේ සැරයන්දසියාම ඇඳලා තියෙනවා ඕන ඕකින් ඉන්නක ගලවල් බලන්න ඔයාට වටින් නැත් වේලුවා ඔයාට උගේ ටැග් එක ටැග් හොයනව කඩෙන් ගත්තද අම්කේ ඒ මානසයට අර තෙමිච්ච ඇඳුම ගලව ගන්න විදියක් නැතුව ඉන්නේ කඩෙන් ගේනවද කියලා නෙමෙයි මිනිස්සු හොයන්නේ මේ මේ හැම මිනිස්සුන්ට හරි වටින ඔයාට වටින් නැත් මේ ඉබේ මෙතන කවරෙන්නේ නැව වෙන්නේ මම ඉත ලඟාරන් ගිහිල්ලා දෙන්නුනේ ඒ වගේ කොල ගිහිල්ලා දෙන්න එහෙම කරා ඉවරන් බලන්න මේ කර්ම ගන්න දෙනවා අපි සංසාරේ යන්නේ ඇයි මේ කර්ම ගන්න දුන් දීලා තියෙන දුන්නු දේම කිව්වම සරප්පු දෙකක් දුන්නම සරප්පු දෙකක් කම්මෙන් කොස්තෙන් එක නෙමෙයි ඒව දුන්නු දෙහෙම මේ ලැබුණොත් ඉතින් ඒක මේ ගැලපෙන්නේ නැහැ නේද සරප්පු බලාගෙන ඉියොත් ඉතින් කන්න වෙන්නේ නැහැ නේ බඩේ සරප්පු කන්න වෙන්නේ ඒක මොකද අන්දේම ලැබෙනවා අන්න දුන්නොත් අන්දේම ලැබෙනවා යාට ඒ අනුපාඩුවක් වෙන්නේ නැහැ යා හොඳට දීලා තියෙන කෙනෙක් අත දිග ඇරලා දීලා තියෙන කෙනෙක් ඒ නිසා යාට අවශ්‍ය වෙන්නේ ඉත ඔය දැන් කවුරුත් සැපෙන දිනා කියලා කියන්නේ ඇයි දීපු දේ ලැබෙන ඉවර ඊර්ෂ්‍යා කරන්න වැඩක් නැහැ ඕකු හොරපොරු ඕකු හොරපොරු උන්ට පාද හදලා වැඩක් නැහැ දුන්න දේවල් ලැබෙන්නේ නේද ඔබින් හරි නරකින් හරි දුන්න දේ ලැබෙනවා. ඉතින් ඒවා ඒ විදිහටම තමයි ඉතින් විපාක. මොකින්ද ඒකේ මොකද හොඳට ලැබෙනවා. නරකින් දේවල් නරකට ලැබෙනවා.
දැන් පින උනත් බලන්න පින කියලා පව ඒ ඇස්සේ ගහන්න නැද්ද? පින ඇස්සේ පව ගහන්න නැද්ද? පිනම විපාක දෙනවා නෝ නිවන් දකින්න නේද? අපි පව පල දෙන කාලේ දෙන්නකො නිවන් දකින්න. ඒකම කාලයක් තියෙන. උපත් දවස ඉඳලා පව පල දුන්නද නැද්ද? දැන් සමහර වට ඇහෙල තියෙන මේ සමහර මේ මේ පින් වලින් පව් වහ ගන්න පුළුවන් ඒ වගේ තත්ත්වයේ බාල එහෙම බෑ පින්න පින්න විදියට විපාක දෙනවා පව පව විදියට ඒ දෙකේ එකතු වීමක් නැහැ ඒ දෙකෙන් බලය අඩු වැඩි වීමක් නැහැ බලන්න තමයි ජීවිතේ දුරා තමයි පින්නට ලැබෙන දේවල් තියෙනවා පවටත් ඒ වගේම ලැබෙන දේවල් තියෙනවා සමහර ඒවා පින්නට ලැබුණු දේවල් භුක්ති විඳින්න වෙන්නේ නැහැ පවට ලැබිච්ච දේවල් විඳිනකොට ජීවිතේ දෙන්නේක. පින්සයි පින කියලා ගත්තී මා විශාලෙට හිතාගෙන ඕක පස්සෙ දුවන්න එපා. සමහර විගොනි පින කිව්වොත් ඉන්නේද? ඕනේ කිව්ද මුපස් කාල දෙනවා නේ එහෙම එහෙම තමයි ඉස්සර මගේ හිතත් ඒ විදිහට වැඩ කරා තමයි යන්නේ දෙන්නම. එහෙන් කියනකොටම මගේ හිත උණු වෙලා ඉවරයි. මම මොන දෙන්නෝ සල්ලි නැතත් ඉතින් තමන්නේ ඒක හදන්නේ දැන් ඉති පෙන්ෂන් එක අම් වෙනෝ ළඟ දෙක කියලා කක්ගාලා අත් දෙන්නේ ඉන්න හදනවා නේ මොඩේ ඒවා ඒවයි යතර මායිති කරනවා ඒව වැදන්නේ අර අපි ඒව කරලා ඇත්තටම අපි ඒව කරාදී අපි ඥාන සම්පයුක්ත නෑ නේද නේද ඥානේ නෑ ඒක තව එකක් ඇවිල්ලා නෝ ආනිව දුන්න දැන් වරු හොරේ මේ මේ නෑ කොහොමද නේද ආනිවර මම අපිට ප්‍රති අලුත් දේ දුන්නේ දුන්නේ කාට කියලා අනිත් පැත්තට සමාදම් වෙනවා නැසත් ඉතින් ඒක නිසා මේක මහා විදුකින් විහිළුවක් ඇද්දටම නේද අපි විහිළුවක් කියන්නේ කියන්නේ ප්ලීස් පාසු විහිළුවක් නෙමෙයි මේක මහා බයානක මේ අපුරු කරගන්න අමාරු විහිළුවක් පාටල තේරෙන්නේ නැහැ. ඉතින් අවුරුදු වෙනකව කවුරු කියන්නේ නැහැ මේ කිරින් බය ඇති වෙනවනේ. එහෙම බය ඇති වෙන්නේ නැහැ ලේසි පාසුවට මේක. ඉන්නන්නේම සුරක්ෂිතයක් කියලා තමයි ජීවිතේ. ඉතින් ඒක නිසා මේක ප්‍රඥාව දියුණු කර ගැනීම තමයි අවශ්‍ය කරන්නේ. මේ යථාර්ථය අවබෝධ කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. නැතුව අපි හැරෙන්නේ නැහැ. ඒ යටි බලපු ඔයගොල්ලන් කිසිඳයි ඔයගොල්ලන්ට උවමනාව දක්වන්නේ හැකියාව කියන්නේ විශේෂයෙන්ම වීර්ය උවමනාව අර අදිෂ්ඨානයේ ඉව තියෙනවා උගලන් ඉස්තරේ ගමනේ යන්න ඕන කියන එක ගැන මේ ප්‍රශ්න පැහැදිලිවම කියලා ඒක විදිහේ යන නිසානේ ආවෙත් නැතෙන්ද නේද මෙනිවන්ස කුසලේ පාපය යම්පත් වෙනවා කියලා අහන්නේ නිවන් මාර්ගය කියන්නේ සත්‍යතාවය කුසලය කුසලේ පාපය යටපත් වෙනවා කියලා ඕ කුසලේ පාපය යටපත් වෙනව නෙමෙයි ඇත්තටම වෙන්නේ එබෙලේන පාපී සිතුවිල්ල කුසලේ නැති කරන්න පුළුවන් කරපු එක නෙමෙයි කරපු පව නැති කරනා නෙමෙයි එබෙලේ සකස් වෙන එබෙලි පාපී සිතුවිල්ලක් සකස් හටගත්තම ඒ සිත දකින සිත නේ කුසල සිත කියලා කියන්නේ ඒ සිතෙන් අරක නිරෝධ කරන්න පුළුවන් නිරෝධ කරලා ගන්න එතකොට අර අකුසලේ සිත වෙන්නේ පාපයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ බුදුනාස් කියන්නේ සබ්බ පාපස්ස අකරණ. සියලුම අසංසාරයක යන සිත් ඔක්කොම අකර්මණය කරන්නේ. අකරණන් කියන්නේ ඒව ක්‍රියාත්මක නොකර ඉන්න කුසලය උපාදිනගෙන කියන්නේ කුසලස්ස උපසංස. කුසලය උපාදගන්න. අරක හැදෙනකොටම මේක උපද ගන්න මොකද මේක දකින්න දකින්නකොට මොකද වෙන්නේ සිත සචිත්ත පරි සිත සංසය කේස කිවරක් ඒක කියුවේ නැත් මේක 108 වාරයක් කියලා හිතුවත් සම්ම කිසිම වතුයේ ආ මේ විමර කරන්නේ අම්ම ඕව තමයි නියම බුදුදා 108 වාරයක් කියලා හිතුවත් සම්ම එහෙම කියනවනේ අර බා ඔක්කොම දැන් කොටිපති ඔයලා කියනවනේ අමුතුම කියන්නේ අර ඔබ වහන්සේ කියන්නේ මුත්තේ ඉස්සරහ තියන්න
ඒම කියනට පච්චය මේ තෝම
මගින් බාදන්න අපි යනද ඔක යන කියන මොනවා මාදි මේ ආවද පක්ෂ දෙවියන්ට බාර දීපු නෑ 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 ඒක වීඩියෝ එකේ තියෙන එකක් තමයි කියන්නේ ඒ තැන්වල දීලා තියෙනවා කවුරුත් ඒවයි දීලා තියෙනවා
දිවලෝක මෙහෙමයි අරක මේමයි ගක ඒවයි සලු පිළි ගැනත් කියෝක එහෙම තියෙනවාන දැ මේක එහෙම කියන්න ඕ ඉන්න ජීවින් පුස ඇක්චරයි එක අදාල නෑම අර නොදන්නේ කාරෝද අවබෝධ කරන නැති එක මේ එමයි දිව්‍ය දළවල මේකට වඩා මේක හොඳයි මේකට වඩා මේක හොඳයි ගගක් හොමද කියන වර්ණනා අවබෝධ කරගෙන හැබැයි ඒවට වඩා උතුම්ම දැන මෙත මේ කෝණය මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කෝණයෙන් නෙමෙයි
බුදුන්සේගේ ඒ සැබෑ බුද්ධ දේශනාව අපි දකින්න ඕන ප්‍රඥාසී. එතන තියෙන වෙනම මාර්ගයක්. එතන තියෙන සම්පූර්ණ නිවන 70 සැරි. ඒක දකින්න බුදුන්සේ ඉස්ලාම්ක උගල ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන. ඊළඟට මගේ දහම අවුල්. ඒකනේ බුදුන්සේගේ ප්‍රඥාවන්තයින්ට පමණයි කියුවේ. ඒකේ බුදුන්සේ මේ සමාජය තුළ ගැටීමක් ඇති කරන්න දෙයක කිව්වේ. මම දැන් බලන්නේ මේකේ දෙන බුදුදහම ප්‍රඥාවන්තයින්ට පමණක්මද දැන් මේ වාදකට යන්න හදන්නේ මම නල්ලන ඇයි පිටි ඇත්තටම ඌ ඇයි අර කියන්නේ කාටම දැන් ඒක අවබෝධ වෙන්නේ නැත්තම් ඒක ප්‍රශ්නයක් ඇහුවේ කාම බලන්නකොට ඇත්තනේ මට මේ බුද්ධාම අවබෝධ නැහැ ඉතින් ඒ ඇයි මම ප්‍රඥාවන්තේ නොවන නිසා ඒ කියුවේ අඥානයි. හැබැයි තමන් තුන ප්‍රඥාවන්ත ස්වභාවය තියෙනවා. ඒක මතු කරගන්න ක්‍රමවේදය තමයි බුදුනාස ඉස්සෙල්ල කියලා දුන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ. හැබැයි ඉතින් ඇත්ත ඇත්තටින් අවබෝධ වෙනකොටම මේ ගමන නවතිනවා. ගමන යන්න බලාගෙන ඇත්ත ඇත්තටින් දකින්න. මිනිසුන්ගේ නිවන දැකලා ප්‍රඥාවත් උපදින සසරෙත් යන්නේ. ඒම කරන්න බෑ. ඒක තමයි අඥානකම. එහෙම අඥානෙ එහෙම වෙලා යන්න බැහැ. අඥානියම අතාරින්න කැමතිද? අන්න උඹට ප්‍රඥාවන්තයා හම්බුනේ. අඥානිය කවුද සසරේ යන්නේ? තමන් තුලේ ඉන්න අඥානිය තමයි සසරේ යන්නේ. යා දැන් දැන් මේක ඒකවෝද වෙන ප්‍රවේදිය තමයි දුන්නාසත් ඉස්සෙල්ලා. මේ මිනිස් ගොඩක් අර වරද්දේ තියෙන එකනේ අර දැනුමින් බුදුදහම අවබෝධ කරන්න බෑ. බුද්ධ වචනේ සැබෑ මාර්ථයේ ඉන්න බෑ. ඒ තමන්ගේ අතුලන්තේ නේන ඒස් නේ. අවබෝධය කියලා ඒගොල්ලන් කිව්වට ඒ දැනුම ඒක මම කතා කරන්නේ ඒක දැනුම කියලා. ඒ මොකද ඒක අපේ තුලින්ම ආව දෙයක් නෙමේ අපි එළියේ කවුරුහරි කියපු දෙයක් අප තමයි අපි නිර්වචනය කරන්නේ අපේ භාෂාවෙන් හැබැයි ඒ කියපු කෙනා අනු දැන් මම මේ කියන ඒවා කවුරු කියලාද ඇයි එහෙනම් මම බය වෙන්න එපා දැන් මම උතරම් මේක කියලා හරියන්නේ නැහැ නේද නෑ ඉතින් බය වෙන්න දෙයක් නැහැ ඉතින් ඇත්ත කියන්නේ මේ විතරද ඒ කතාවක් කියන්නේ මේක නිර්භීතව නොබියව මේ අත ඇත්ත ඇති සැටියෙන් මිනිසුන්ට කියලා දෙන්නකෝ ඔයාගන්න විදිය තමන්ටත් තමන්ගේ ඇත්ත ඇති සැටියෙන් දකින ඥානය උපද ගන්න විදිය කියලා දෙන්න මිනිසුන්ට මම කියලා දෙන්නේ ඇත්තට මේක කියවෙන්නේ නැහැ නේද කුතලකින් අන්දරේකම නේද කරන්නේ අන්ද අන්ද සම් කියනවා හරි මේක ඒක තමයි කියලා ඈ අහන්න කෙනෙක් නැහැ ඔක හරි නෑ නේද එකයි මේක තියෙන ප්‍රශ්නේ මේක දැන් මේ දැන් අමුතුම පැත්තකට හැරිලා යන එකක් තියෙන්නේ මොකද මේ දැන් බුදුන් වහන්සේ නෑනේ නේ එතකොට අර අර කාටද දෙල්පි යව උනා වගේ මොම හිතන හිතන දේ කියන්නේ දැන් මම හිතේ දේ කිව්වා කියලා ඔයාලට ඔප් කරන්න කතියද නෑ නේද ඔය හිතන හිතන දේ කියන්නේ අපිට නම් හිතෙන්නේ නෑ ඕකමයි කියලා ඒක කියන්නේ පුළුවන් ඒක කියන්නේ දෙයක් නෑ නේද මොහොන්සේ කියන්නේ අපතුලෙන් අපිට තේරුම් ගන්න බැරි මෙච්චර කාලයක් තමුස අවබෝධ නොවුණු තමුන බැහැලා තිබුණු පැත්ත ඇරෙනවා වගේ තමයි තේරෙනවා නේද නොසිතූ පැත්තක් තමුන් නොවිමසූ පැත්තක්
යථාර්ථය කියලා තමන් විමසුවේ නැති මේ තාක්කල් පැත්ත තමන්ට අවබෝධ වෙනවා. ඒක තමන් තුල සිද්ධ වෙන දෙයක්. ඒක තමයි බුදුහාමරට ඕන උනේ මිනිසුන්ට දෙන්න. උඹල මෙතන ඉන්න එපා. මෙතන නෙමෙයි යථාර්ථය. මෙන්න මේ පැත්ත. මේ පැත්තේ යන්න හැටි මෙහෙම. කියලා තමයි බුදුනාස් කියන්නේ. ඒක තමයි අපි මතු කරගන්නේ. ඇත්ත ඇත්තටම පිරිත් නූලෙන් පිරිත් වතුරෙන් සෙතක් වෙන්නේ නැහැ කියලා ඔපුගල තියෙන සබාරන්. මේ ගන්න දුන මේ නායනීම මේ විනාශ මේවට එකම විසඳුම මොකද්ද? පිරිත් නූලද සබ නැහැ. පිනද නැහැ. නිවන. ඇත්තටම හැමදාටම මේකෙම තමයි නැගිටින්නේ නැද්ද?
නිවන් දකින්න තැනට යනකොට උගලගේ ගෙදරයි දැනගන්න ඕන මොකද්ද මේ වෙන්නේ කියලා. නැත්නම් හිතන්නේ මේ මුනි මිනු මේ මොනවද කරන්නේ දැන් මේ ගිහිල්ලා මේ අපේ පවු කඩක් අප කරන්න හදන්නේ. මේ අදාතේ සොයා යනවා කියන්නේ මේක. අන්න තින් සච්ච ගවේෂී තින් කුසල ගවේෂී. අන්න කියු මේක. මොකද්ද සත්‍යය? මොකද සත්‍යයද? මම ඉන්නවද නැද්ද? ඌ අපිට යථාර්ථය කියන්නේ. කිව්ව ගමන් උගුල බලයි. ඔය කියනානේ උඹ තියනවා තියනවා කියලා. ඕගොල්ලෝ ගිහිල්ලා කිව්වොත් අපිට මෙන්නන්න. විසුවා අපේ හා හා හා. පඩවරදර නිකා. තොරණ ඇවිල්ගෙන නෑ 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 කටවරදර ගන්න එක නෙමෙයි මේ. මේ මට හත් වෙන්නන්නේ මට මොනවා හරි වෙලා වෙන්නන්නේ නෑ. අන්තිම කිව්වම 10 15 කට කිව්වම ඔක කරනවද? ඉතින් එහෙම ඉන්නේ එනයි කියන්නේ. එයා කියන්නේ අන්නේ ඇයි? එයා දන්නෝ මු කිව්වද? පිස්සු වැඩෙනවා. දඬු පොළු මුකුත් ගන්නවත් ලෝකයේ තුල හිර වෙලා වගේ නේ. තාම කුච්චර මන් තල්ලු කරත් අර කලාමැදිරි එළියේ තියෙන තාම බලන්නේ. ඒක නිසා පොඩක් අප්සෙට් තා. අර ෆ්ලෑෂ් ෆ්ලෑෂර් එක දාන තැනට එනකන් අර ප්‍රබුද්ධ ප්‍රඥාවට එනකන් ඉතින් අප්සෙට්. ඉතින් ලැජ්ජයි ඉතින් ලැජ්ජයි කරා ඉතිසක්. ඔතනින් නම් බලන්න අන්න දකිද මේක හැම
ඌට මහන්න බෑනේ අහන්න ලැබෙන්නේ නෑනේ ඉන්නේ. එතන ගන්නතර අහන්න හිතෙන්නේ නැහැනේ. මොනවද මේ කියන්නේ කියලා නේද? එතනම් මේව තමයි අපි අහන්න ඕන. ඇත්තටම මේ මේව නැද්ද? ඇත්තටම මේ මේමද? මේ ඉවරේ අපිට අහන්න ඕන නේද? එතකොට මේ දැන් අර බුදුනාසේ මම දැක්ක දෙයක් බුදුනාසේ මේ දෙවියන්ට ලුමී රටබාර දීලා ගියා දැක්ක දෙයක්ද එහෙම වෙන්න පුළුවන්ද බුදු කෙනෙක් එහෙම බාර දෙයිද මේ බුදුහාමුදුරගේ ජීවමාන බුද්ධ ශාසනයේ සාරිපුත්තකවත් කිසිම දරුවක් දුන්නේ නැහැ මේ සංඝරත්නය ඔයා රහතන් වහන්සේලා ගැන බලාගන්න කියලා එහෙම දුන්නේ නැති බුදුනාසේ මේම කෙනෙකුට අපි දෙවියෙකුට කවරක්ද ඉවදමයි මට වැඩ කරේ. අමං හිටියද දෙවියන්ට බාර දුන්න මං මේ හා ආවුරු බයිබල් එක මං ඒව දෙවියන්ට බාර දීලා තියෙන කියලා කිව්වද බුදුහාමුදුරු? මටින් කියවා. කිව්වද? එහෙම ලියලා තියෙද? ඉරු තියෙද? ආලා තියෙද? කතාවක් තියෙනවා නේ කියලා. ඉතාලියේ ගලවන එකද වටින්නේ ඉතාලියේ ගලවන
හොඳ අතල තියෙන කවුද හැදුවේ කොහොමද ආවේ කවුද ගරුමේ ඇතුලේ හම්බුයි රටේද අපි එනවන්නේ ඒකෝයි බැස් සැබෑ පුදුසාවක් ගෙවන්නේ ප්‍රසකාරක ගලවල යන්න බයිට් ප්‍රතිකාර දෙන්න එයාම කියනවා ඉතින් ඒක තමයි මෙන් කියන්නේ සුසුනාසේ රෝමනේ හතර වර්ගෙ නෙමේ ඔබ මෙතනින් දැක්කම විලාපය මේද මේ දැක්ක විලාපය මෙන්න කරන්න ඕන බයි කියලා විතරක් මහසිකේ ඒක ඒක කරන අයට අනිවාර්යයෙන්ම ප්‍රතිපලයි අනිතයදී නැති කරදර දාගෙන ඉතී දැනුම් පල්හට ලෝගා කරනවා දැන් මේ මේ සැරේ මහාචාර්යතුමා ඊළඟ සැරේ ඉතින් බුබු කරලා කොල් කලබවන්න කෑවක් වදේ ඉන්නක සැරේ පාර පාරවලදී ඉතින් බුදු ආගම කර පෙන්නුවනේ තරකාගේද මේ සිටුවරේ බලෙක් වෙලානේ උගුරාගෙන ආව බුදුනා ඉස්සර බුදුආම කිව්ව ඔබ ඉස්සරත් කොහොමද බුදුනා සේවා ඒ විදියටම දකින්නවා ඒ සිද්ධීනුත් එක්ක මට සිද්ධීන් දකින්න බෑ මම හැබැයි ඒකේ ක්‍රමවේදය මම දකින්නෝ මූ උරණ හැටි ඊළඟ සැරේ පාන ඒකාන්තේම පුරන්න තමයි මේ බුදු මෙහි කියපු පටබන් ඒක මං සිව මම සැකසල්කාවක් නෑ ඒකේ විදියට ඒකයි අන්න බුද්ධඥාන අප තමයි ඇත්ත අතිසැකයෙන් දැකින්නේ ඇයි බුදුහාමුදුරුවෝගේ ඒ දවසට ඔය මට මතක් වෙනවා මං අහපු ධර්ම කතා වටිනා වැටෙන මේ මං අහලා තිබිච්ච එක මේ ඉබයි හැටිය ඇවිල්ලා හැමිලා මම බුදුහාමුදුරුවනේ අර ඒක දුන්නේ කොහෙද මේ ආයත දුන්නේ කොහෙද කකානවද මැරෙට මැරෙන්නේ බුදුහාමුදුරුවෝ මහා ආදයන් බුදුහාමුදුරුවෝ ඒක උන තමයි මේ කර්මය මහා කර්මඵලයේ විසිරී කියන්නේ ඊට පස්සේ මගෙන් ගන්න අන්නේ ඉන්නවා මේ කර්මය ගැන විස්තරය කියන තුන ඇත්ත ඇති සැටි ඒක කර්මය අවබෝධ වුණාම අපිට මේ බුද්ධලේ ප්‍රදුමතර අපිට අවබෝධ වෙනවද නැද්ද මෙහි ජීවත් වූ විද්‍යා අනුව යා මෙහිම වෙන්නේ නැති මෙහිම වෙන්නේ නැති මෙහිම වෙන්නේ නැති කියලා අපිට අවබෝධයක් එනවා අපිට ආයෙත් ඒ ගැන එහෙම මේ හොයන්න ඕන කමක් නැහැ නේද? හොයන්න ඕන කමක් නැහැ. හොයන්න ඕන වෙන්නේ අර ඊගෙන අවබෝධයක් නැති නිසානේ. ආගෙන් හරි අහල දැනගන්න ඕන කමක්. ඒක දුන්නම එයිමයි ඉන්නවා විමාවදියා. තමුල්ලත් අවබෝධ කරගන්න. මේ කර්මය අනුව තමයි මිනිස්සු නැවත නැවත සසරේ යන්නේ. ඒ අනුව තමයි ඉතින් අර සිතුතුමා බල්ලෙක් කියලා ඉදරම ඉපදුන එක ගැන කිව්වේ දැන් එහෙම දැන්ු තරඳ ප්‍රමාණ වෙනව ඇති ඉතින් ඒ දන්නේ නැහැ ඉතින් එහෙම වෙයි කියලා හිතන්නේ නැහැ ඉතින් ඒ වාට යථාර්ථයේ ඒක තමයි ඉදා උනේ මොනවද ඒක තමයි අදත් ඥානය නැති එකම තමයි තියෙන්නේ ඒවා හිම අවබෝධ කරගන්න ඇත්ත ඇති සැටියෙන් දකින්න ඥානය ඥාන සාරල වෙන්න කියලා තමයි වාක්‍යය. ඇත්තටම වැඩක් නැහැ කිව්වේ. දැන්ත හරිද? නිකන් අහන් ඉඳලා වැඩක් නැහැ නේ. ඥාන ඊට වාගේ ඉන්න ඕන කොහොම මට ඥානය අවශ්‍යයි. මටත් මේක දකින්න අවශ්‍යයි. කියලා තමයි. ඇත්තටම වැඩක් නැහැ නේ ඉතින් නේද? දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇති කියලා නෙමෙයි කියන්න ඕන මට අවබෝධ වෙනවා. සමහරවල් තියෙන ඒවා දැන් හරි විදියට ඒක નિවරදි කළා මම උගලන් කියනවා මම අහපුදි සබෑ විදියට මේක තමයි වෙන්න ඇති කියන එක નિවරදි කළා මම පෙන්නලා දෙනවා උගලන් අවබෝධ වෙනවා උගලන් ඉන්න දෘෂ්ටි වලින් අයින් වුණා උගලන්ට උගලන් කතා කරොත් දැන් ඒ උගල බලන්න ඕන විමසලා කතා කරොත් වල කතා කරන්නේ කාගෙන් හරි දැනගත්තු දෙයක් නේද ඒ ඇර උනාට කතා කරන දෙයක් නේද
ගොරුවක් නොකියන එක වීරියක් නේද?
වීර්ය නැති කෙනෙකුට බොරුවක් නොකිය ඉන්න බහා උදස් ගන්න කියමෙන් සීලය නැති එකට බහා මේක හැදෙන්නම බොරු කියන්නේ කේලම් කියන්නේ අපසවජනේ ඉස්සර ඔය ඔය මේ හතරට මුළු ඔක්කොම අපි භාවිතා කරන වචන අයි පුතර්කන ලෝකේ තුල අපි භාවිතා කරන ඔක්කොම වචන අයිති ඔය හතරට එක්ක බොරුවක් එක්ක කේනම එක්ක පරස වචනය වැඩිම තියෙන සංග්‍රහ ඉස්සර තමයි වැඩිද අනුකත අහන්නේ මේකයි වැඩි දැන් නම් අපි තේ වහන්න අමෝ යන දයිත් ගැලුණා දැන් ඉවන් අන්නම ලැබෙන්නේ ඒ සුමිත්‍රාව තමයි කියන්නේ විකද සබ්‍රප්ලා ආ නුලක් තියෙන තමයි ඉතින් අනුරේ ඉන්න උනාට අනුදත් සම්ප්‍රප්ලා ඔව් පොඩ්ඩක් ආසික දුන්නදී 10ක් විතර ගිය කියලා දාලා අනුගේ වයි දරුවන්ට යටත් කියලා එහෙම නැහැ. චාන්දි යටත් කියලා නැහැ. චාන්දි නම් යටත් කියලා ඉන්නේ අර ඉදාව අර කිද යන්න ඕනේ කිව්වොත් මෙන්න යන්න බෑ. මෙන්න හිටපිය කියලා යන්න නැතුව නේද? මියා විසින් ප්ලෑන් කරනවා. ආ යමු නම් දැන් යන්න විනෝ මෑණියෝ මට. ගොඩක් දැන් යන්න. ළමයි කොරන විදිහට ඉන්න එපා. දැන් ආයක ඉන්දිර හදාගෙන ඉන්නේ දැන් කිව්වට මොකම අමාරු. ඒකෙන් ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට පිටු වෙන්නේ. යාට කිසි වගකීමක් නැහැ. දැන් මේ හිම යන්න හොඳද? දැන් මේ ආව නේද? හිම මං යන්න කියන එක හරිද? ඒව නෑ යන්න. යන්න යන්න. යාගේ බෑන්. එහෙම ගිහිල්ලා තමයි ඉතින් අවසානයේ ඒ ප්ලෑන් වලින්ම දමු විනාශ වෙලත් යනවා. ඒ විනාශ වෙන වැඩි වෙලාවක් කියන්නේ නැහැ කාටවත්. ඒක කටකට ගාලා ඉන්නේ. හිතන්න ඇති වෙලාවක නොහිතන වෙලාවක නොසිතන වෙලාවක නොසිතන දැනකදී ඕනම දෙයක් වෙන්න පුළුවන්. පරිස්සම් වෙන ඕන කියන්නේ ඒකයි. සමහර වෙලාවට ඊයාගේ මන්දකේ දුර්වලතාවය තමයි ඊයා ඊයාගේ මතය තමයි හැම වෙලාවම දැන් අපි ඔක්කොම ළම හිටියත් එයාගේ මතේ තමයි එයා කැමති ඉෂ්ට වෙන්නේ. එයා කියන දේ වෙනකට. නේද? දැන් මෙයා එන්නේ මෙයා එක්ක වඩා ගොඩක් වෙනස්. අන්දක් ඒකයි එයාගේ දෙන්නගේ වෙනස්. අර මේ එකක් කඩලා දාලා ඉන්නේ. අර මේකක් අර පටියක් කියන කැටුම් නැන්නේ. කිව්වද කැඩුවා ඉන්නේ? නෑ මං එයාගෙන් අහුවා. එයා කකුල හිම බල කර තිබ්බද කියලා. නෑ මතකයක් නෑ. අනේ යාර මතක්. මම તો අඳුන ගානේ කාමරවත් කියයි කියලා ඌවා මේ මගේ අතින් ඇන්නා කියලා. කියන්නේ අර ඒකනේ ගුණේ නෑනේ සුපටිපාත ගුණේ කොහොමවත් නෑ ඒ කිවිල්ලත් නෑ. මතක නෑ අම්මෝ කකුල මෙහෙම ගිහින් මෙහෙම කැඩෙනකොට මතක් වෙන්නේ නැද්ද ඒක? බොරුවක් කිව්ව මට ස්ටාර්. අපි ඔබම වාලා දෙන්නා නෑ කිව්වා. ඉවරයි ඉවරයි ඒක ඇඬුනා කියලා අර කොට්ට ටිකක් ඒකේ ආසේ බස්සගෙන අකුල් දෙක ඉන්නේ ඇතුලේ අකුල් දෙක තිබ්බේ ඉන්නේ ඇතුලේ එතකොට යා මේ කරනකොට මරණ ගියා අවුරුදු මම හිතන්නේ දැන් 40 ගානක් විතර පරණ බඩු කුටස් කාලා ආව එක මොහොතේ කඩේ ඔන්න රාතගේ ස්වභාවය මල්ලි මං කිව්වසේ මේ ඒක සුද්ධ කරනකොට
අවේසේක මේක කරන්න ඇවිල්ලා ඒක සුද්ධ කරලා ආපහු තියන්න යනකොට මල්ලි දැක්කෝ මේ ඕ ආරක්කි වැඩ ආරක්කි තමයි කඩු අන්න ඇක්කෝ අකුදේ ඔබත් මල්ලි මල්ලි දැන් දැක්කත් කියලා මම සද්දේ ඇතුලේ කියන්නේ මම වටත් දෙක කිව්වේ නෑ වයික මට කිව්වා ඔය තේරෙන්නේ නැද ඔක්සිපැක්ට් ඒ වෙලාවේ මට හිතුන මම මේක දැක්කලා ඇහිඳලා මයක් කරා යකින් තමයි මේක උනේ කියන එක මට තේරෙන්නේ නැහැ මොනා කරන්නද ඉතින් අනිත් අන්දරේ නෑ අපි හතුර නැසුවා ආයි මිතුරෙක් නෑ
මිතුරෙක් ඉන්නවනම් තාම සසරේ නේද?